දෙවෙනිම සීසන් 2 තවත් එපිසෝඩ් එකක් ගැන අද අපි කතා කරනවා. අද අපි කතා කරන්නේ කතාව පුරාවටම වෙන විශේෂ සිදුවීමක් ගැන. ඒ කියන්නේ කතාව ආයමත් පටන් ගත්තට පස්සේ කතාවේ වෙන විශේෂ සිදුවීමක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔගොල්ලෝ දකින්නේ තිතින් කතාව පටන් ගන්නවත් එක්කම අනුහස්ලගේ මැච් එක පරාජය වෙනවා. ඉතින් මේ පරාජයත් එක්කම තමයි අනුහස්ට වෙනස්කම් ගොඩක් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනස්කම් එක තමයි දිගටම කතාව ගලාගෙන යන්නේ. ඔගලොන්ට මතක ඇති සීසන් 1 එකේදී අක්ෂයි අනුහස්ගේ සම්බන්ධය පටන් ගත්තී. අක්ෂයට අනුහස්ව පේන්න බෑ. ඒ වගේම හොම කාලයක් ගත වෙද්දී අන්තිමට අනුහස්ටත් අක්ෂව පේන්න බැරුව යනවා. මොකද අක්ෂය එවිද්දී උදම් අරගෙන ගොඩක්ම ඉදිමිලා ඉන්න කෙනෙක්. ඉතින් අනුහස්ට ඒ වගේ චරිත පේන්න බෑ. ඔහොම ඉතින් කතාව ගලාගෙන යද්දි තමයි අක්ෂර අනුහස් ගැන ටිකින් ටික තේරෙන්න ගන්නේ. පස්සේ ඉතින් අක්ෂම අනුහස් හොයාගෙන ගෙදරට වෙනවා. අක්ෂ අනුහස්ගෙන් සමාව ගන්නවා. ඒ වගේම අක්ෂර පහුවෙන් පහුවෙද්දී අනුහස් ජීවිතේ කොටසක් වෙනවා. ඒ කියන්නේ දවසට එකපාරක්වත් අනුහස් දකින්න නැතුව ඉන්න බැරි වෙනවා. පස්සේ තමයි ඉතින් දෙන්නත් එක්ක සම්බන්ධය හිමීට පටන් ගන්නෙ. මුලින්ම කතාව බලපු කෙනෙකුට අපි අමුතුවෙන් කිව්ව යුතු නැහැ. අක්ෂ තමයි අනුහස්ගෙන් කැමැත්ත අහන්නේ. සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඉතින් එහෙම කරනවා අඩුයි. නමුත් ඉතින් අක්ෂර එහෙම කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ වෙද්දී අක්ෂර සැකයක් තියෙනවා. අක්ෂර කලින් කවුරු හරි කැමැත්ත අනුහස්ගෙන් ගනීවි කියලා. ඉතින් අක්ෂයි මතයත් එක්ක තමයි අනුහස්ගෙන් කැමැත්ත අහන්නේ. පස්සේ තමයි ඉතින් මේ දෙන්නගේ ආදරේ පටන් ගන්නෙ. පහුගිය කතාවේ පුංචි කොටසක් අපි ඔයගොල්ලන්ට මතක් කරලා දුන්නේ මේ කතාවට ඒ දේ අදාළ වෙන නිසා. ඉතින් කතාව ගැන අවධානයෙන් හිටියනම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අක්ෂගේ මුලින් චරිතය වගේම තමයි අනුහස්ට අනුහස්ගේ යාළුවගේ නංගි. යාළුවගේ නංගි අනුහස්ට වෛර කරගෙනම තමයි කතාව ආරම්භ වෙන්නේ. කොටින්ම කියනවා නම් අනුහස් යන පැත්තකින්වත් යන්න කැමති නැහැ. ඒ වගේම අනුහස් එක්ක සම්බන්ධ වෙලා කිසිම වැඩක් කරන්න කැමති නැහැ. ඒ තරම්ම අනුහස්ව කොන් කරලා තියෙන්නේ. ඒ ඉතින් මුලින් අක්ෂා වගේ අනුහස් කියලා දන්නේ නැති හින්දා කොමරි මේ සිතුවීමත් අනිත් පැත්තට හැරෙනවා. ඒ කියන්නේ කතාව වැඩිදුරක් යන්න කලින් අනුහස්ට ආදරය කරනවා යාළුවගේ නංගි. මුලින්ම අක්ෂා අනුහස්ගෙන් කැමැත්ත ඇහුවා වගේම පසුව අනුහස්ගේ පස්සෙන් එන්න සිද්ධ වෙනවා යාළුවගේ නංගිට. මොකද ඒ විදිහට අනුහස් ගැන බයකින් ඉන්නේ. අනුහස් වෙන කාට හරි කැමැත්ත දේවි කියලා. ඉතින් ඉදිරි එපිසෝඩ් වලින් අපිට බලාගන්න පුළුවන් වේවි මේකේ ලස්සනම එපිසෝඩ් ටික.